මම ඒක පෝස්ට් මොකද්ද කියන එක දන්නේ. එදා මට පැස්සියම් ගණනාවකට යන්න තිබ්බා. මම ඔකට නැගලා ගියාම ඔක මගදී එන හිටියා. ආයි කොහොම හරි රියදුරා ස්ටාර්ට් කරගෙන ගිරිච්චම මම අධ්‍යක්ෂතුමාට කතා කළා. ජනාධිපති කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂතුමාට කතා කළා. එතුමාට කිව්වා මේ වාහනේ නම් මට මේක ගන්න, මේක මට වෙන එකක් දෙන්න කියලා. එදම එකක් හොයලා දෙනකම් ඔක තියාගන්න කිව්වා. ඉතින් මමත් සද්ද නැතුව ඔක තියාගත්තා. හැබැයි ඒ අතරතුරේ මට තේරුණා මේ වාහනේට අධික ලෙස ඉන්ධන වැය වෙනවා කියන එකත්. ඒ නිසා මම නැවත වාරයක් මෙතුමාට කිව්වා මට මේක එපා කියලා. මම බාර දුන්නා. බාර දීලා ආයිත් මට කිව්වා ටික කාලයක් තියාගන්න වාහන නැහැ කොයිල දෙනකම් කියලා වාහනයක්. මම ඉතින් සමහරට ඒක පැද්දෙත් නැහැ. මම මගේ පෞද්ගලික වාහනේ තමයි ගොඩක් ගමන් බිමන් ගියේ. එක දවසක් ඕක පදිනකොට කඩාවැටෙන මහම පාරේ. ඊට පස්සේ ඕක නැවත වාරයක් ජනාධිපති කාර්යාලේ බාර ගත්තා. මම හිතන්නේ අප්‍රේල් නැත්තම් මේ මාසේ වාගේ. අරගෙන වෙන වාහනයක් ඒකටත් දුන්නා මට. මේ වාගේ මට වාහන 8ක් මේ අතරතුරේදී මාරු කර කර දුන්නා. මේ පෝෂ් රත්යේ ඇත්තටම කියනවා නම් දොරවල් අරින්න බැරි. ඩිකිය දොර කවදක්වත් අරින්න බැරි. සන්රූෆ් එකක් තිබ්බා ඒක වේයෝ කාපු. වහිනකොට රියදුරාගේ ඇත්තේ දොරෙනුයි ඉස්සරහ දොරෙනුයි වතුර ගලන අන්තිමටම මම හිතන්නේ හරියට මේන්ටේන් නොකරපු වාහනයක් මම මේක එපාම කියලා දුන්නා. දෙවෙනි සැරේටත් ආපහු මට ඕක දුන්නම ඕක මහමග කිරිමණ්ඩල මාවතේදී නැවතුණා. නැවතිලා ආපහු ස්ටාර්ට් කරන්න බැරුණා. මම ත්‍රී වීලියක නැගලා මට යන්න තිබ්බ ගමන ගියේ. ඒ වෙලාවේ මං හිතන්නේ ඒගොල්ලන්ට මේක ස්ටාර්ට් කරලා ගෙනියන්න බැරි තත්ත්වයක තිබිලා. ඇවිල්ලා ඒක ටෝ කරගෙන වාහනයක දාගෙන ගිහින් තිබ්බා. දැන් පස්සේ මම ආපහු ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවේ නැහැ. මමගේ වාහන මේව කරේ. මේ වාහනේ මම දන්නේ නැහැ කවුද මේ රටට ගෙනාවේ. නමුත් මම කනගාටු වෙනවා සිරස මාධ්‍ය ජාලය හරහා මේ වාහනය මම දන්නේ 2012ද 2010ද කවුද මේක අනිවාර්යයෙන්ම ඉතාමත්ම පැරණි අවුරුදු 10කට එහා ගිය වාහනයක්. ඒ මොකද ඒකේ ඇතුළට නැග්ගම තේරෙනවා ඕන කෙනෙකුට ඒක යන්න බැරිකත් තත්ත්වයක් තියෙනවා. මගදී යන හිට වෙන තත්ත්වයක් තියෙනවා. ඒක හොඳාකාරව ඩිරෙක්ටර් ට්‍රාන්ස්පෝර්ට් අධිපති කාර්යාලේ දන්නවා. ඒ අය දන්නවා. මොකද ජනතාවටත් මේක තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ කතා කරලා අහන්න පුළුවන්. ඒ වගේම මාධ්‍යට ගවේෂණාත්මකව මාධ්‍යයක් කරනවා නම් ගිහිල්ලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. මම ජීවිතේටවත් පෝෂ්‍යත්වයක් තිය වාහනයක්වත් ඉල්ලුවේ නැහැ. ඒ මගේ තනතුරට ලැබිච්ච දෙයක් ඒක. ඒක භාවිත කර නමුත් ඒ භාවිතා කරනකොට මට මේ අවුරුදු පුරාටම වාහන ටක්මු එක වාහනයක්වත් සඳහන් වෙලා තිබ්බේ නැහැ. මම ගිහිල්ලා වාහන පාක් කරලා බාර දුන්නෙත් නැහැ. ඕක කැඩිලා එහෙම්ම මේගොල්ලන් බාරගත්තා. ඒ අවස්ථාවේදී ඊට පස්සේ මම වාහනයක් ගත්තෙත් නැහැ. මම කනගාටු වෙනවා. මේකේ ගණන් හිලවුත් කියලා. අද තියෙනවත්කම් මේ ඒ වගේ වාහනයක් ගත්තොත් තියෙන ගණන්ුත් කියලා. මේ මම සැප විඳින්න ගත. මම සැප විඳින්නේ නැහැ. මම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන්න ආපු කාන්තාවක්. මම කරපු වැඩ කොටස මමයි දන්නේ. මම ජීවිතේ රත් ජනතාවගෙන් සත පහක් අරගෙනත් නැහැ, හොරකම් කළත් නැහැ. මම මගේ දීපල දීලා ජනතාවට. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ ජනතාව හොඳාකාරව දන්නවා. මම කවදාකවත් මේව කියවල නැහැ. මොකද මම දෙවියන් වහන්සේ අධහන කාන්තාවක්. හැම අවුරුද්දකම මම මිලියන 9ක් 10ක් අතර මුදලක් ජනතාව වෙනුවෙන් බෙදනවා. මම මේ මාස දෙකකට හෝ සති 6කට 8කට මට දෙන්න වාහනයක් තිබ්බ නැති නිසා මම එපා කියපු වාහනයක් මට දීලා ඒක උළුප්පල පෙන්නනට වැඩිය මේ වාහනේ ගෙනාවේ කවුද මේ රටට? කොයි අවදීද ගෙනාවේ? කාගේ උමනාවටද ගෙනාවේ? ඇයි මෙච්චර වියදමක් දැරලා මෙහෙම වාහනයක් ගෙනාවේ? මට දෙනකොට මේ වාහනේ ගන්න දෙයක් නැහැ. මේ වාහනේ ආද විකුණන්න බැරි තත්ත්වයක තියෙන සමහර වෙලාවට මේ වගේ වාහන තියෙනවා නම් පිවෙන්දිසකල විකුණනනේ රජේ. එහෙම විකුණන්න පුළුවන් තත්ත්වයක තියෙන වාහනයක් නෙමෙයි. මම අද කියනවා මාධ්‍යට ගිහිල්ලා ওই වාහනේ ගැන හොයලා බලන්න. අදත් කොහෙර කැඩලා ස්ටාර්ට් කරන්න බැරුව කොහෙරි පාක් කරලා ඇති කියලා මම හිතනවා.